මෙලොව සාකච්ඡා කරන 1187 අවුරුද්ද අදාළ වෙච්ච රචනා ප්‍රශ්න. හරි මේකේ පළවෙනි කොටස් දෙක ඇත්තනම් අපි මේ සිද්ධාන්ත කතා කරද්දී කතා කරලා අපි ඒ කොටස් කරන්න යන්නේ ඔයාලට පුළුවන් මෙතන අවශ්‍ය නම් ඉන්වෙස්ටික් කරගන්න. හරි අපි ගාන හදන තියෙ විතරයි දැන් මෙතන සාකච්ඡා කරන්නේ. මෙන්න මෙහෙම කියලා තියෙනවා පරිමාව නොගිලිය හැකි බටයක් වගේ සම්බන්ධ කර ඇති සමාන පරිමාවලියක බල්බ දෙකක් තුන පරිපූර්ණ වායු එක්තරා ප්‍රමාණයක් පවතී. හරි දැන් කියලා තින්නේ මුලින්ම රූප සඳහන් කරමු. අපිට කියලා දෙනවා මොකද පරිමාව නොගිනිය හැකි බටයකින් සමාන පරිමාවලියකින් ඉන්නොත් බල්බ දෙක යම්කිසි වායුවක් තියෙනවා. හරි. එතකොට මේ වලන්ගේ පීඩනය B කියන එක අපිට දීලා තියෙනවා කොච්චරද? 700යි mmHg. 700 mm 700ක් වෙන පීඩනයක් තමයි මේ වලන්ගේ තියෙනවා කියලා කියන්නේ. දැන් දෙන්නගේ පීඩන සමානයි පරිමාව සමාන. හරි. ඊළඟට අපිට කියනවා දැන් මේ පවතින උෂ්ණත්වය සම්බන්ධ සෙල්සියස් එක 27යි. ඒ කියන්නේ කෙල්වින් 300යි කියන උෂ්ණත්වයමයි පවතින. හරි. අපිට කියනවා එක් බල්බයක් නටන ජලයේද අනික දියවන අයිස් වලද ඇති විට වායු පීඩනය අනේ. හරි. එතකොට එහෙනම් මොකද වෙන්නේ? දැන් මේ බල්බ දෙක එක්කෙනෙක් සෙල්සියස් එක 100ට අරගෙන ගිහින්. හරි. ඒ කියන්නේ 273යි 100යි 373යි කෙල්වින් උනා මෙයාට. අපි හිතමු යාක විතරන මවුල ප්‍රමාණය n1. හරි. ඒ වගේම මෙයා කියන සෙල්සියස් එක බිඳුවේ එයාලා දින එතකොට කෙල්වින් වලින් ගත්තොත් එහෙම 273යි කෙල්වින්. හරි. යාගාදී මොකක්ද n2 කියලා ගමු. දැන් දෙදෙනා පීන සමාන වෙන්නේ නැහැ. හරි පීන සමාන නම් වාතයේ ගමන් කිරීම සිද්ධ වෙන්නේ. එසැයි පීනේ p කියලා ගමු. එතකොට මේකට අපි මෙහෙම සම්බන්ධයක් දාමු. දැන් ආරම්භයේදී මෙන්න මේ එකක් තුන දැන් මේක පරිමාව නොගිනිය හැකිනේ. මෙන්න මේ එකක් තුන දෙන මවුල් ප්‍රමාණය හොයමු. එහෙනම් pv සමානයි nrt. හරි n සමානයි pv බෙදීම r. ඔකනි ගන්න මේ. එතන මවුල් ප්‍රමාණය n සමානයි පීනණය ඇවිල්ලා 700යි. පරිමාව v කියලා ගමු ආරත් එහෙමයි t කියන එක නා 300 300යි කියලා ගන්න පුළුවන්. හරි. එතන මේ දෙන්නගම ඉන්නවා 2යි මවුල් ප්‍රමාණය. හරි. එතකොට දැන් මුළු මවුල් ප්‍රමාණය 2යි. දැන් මේ n1 සහ n2 සඳහා තොම ප්‍රකාශනය ගන්න පුළුවන්. n1 සඳහා මෙහෙමම ගන්න පුළුවන්. එතකොට ඒක ඉන්න පීඩනය p කියලා ගත්තොත් එහෙම පරිමාව v බෙදීම r වැඩි කිරීම යාග උෂ්ණත්වය ඇවිල්ලා 373. හරි. ඒ වගේම n2 මෙතනින් එක්කන සඳහා එහෙම ප්‍රකාශනයක් ගන්න පුළුවන් මොකක්ද උන් තීග්ගේ තීමයි පරිමාව වී r වැඩි කිරීම උෂ්ණත්වය 273. හරි. ඉතින් අපි දන්නවා දැන් ආරම්භයේ පද දිශ මවුල් ප්‍රමාණය අවසාන මවුල් ප්‍රමාණය සමාන වෙන්න ඕන. එහෙනම් ආරම්භයේ 2 n ප්‍රමාණයක් හිටියා එයා n1 ධන n2ට සමාන වෙන්න ඕන. එහෙනම් 2 වැඩි කිරීම n කියලා කියන්නේ මොකද්ද? 700යි v බෙදීම කියන r වැඩි කිරීම 300 සමාන වෙන්න ඕනේ. n1 කියලා කියන්නේ පීඩනය p වැඩි කිරීම පරිමාව v r වැඩි කිරීම 373. ධන මේ අවස්ථා පීඩනයක් තීමයි පරිමාව v බෙදීම r වැඩි කිරීම 273. හරි මොනව සමීකරණ තියාගන්න. දැන් ඔයාලට පේනවා දැන් r කියන එක නා කැපිලා යනවා. ඒ වගේම v කියන එක නා කැපිලා යනවා. හරි. ඊට පස්සේ මේ දෙන්න මෙහෙම කැපිලා යනවා. එතකොට එනවා සුළු කර ගන්න පුළුවන්. කොහොමද මෙතන 7 12 14යි 14 බෙදීම 3යි. හරි 14 බෙදීම 3 සමානයි මෙතන අපි ඉරිට ගත්තාම පස්සේ p වාරයක් 1 යට 373 ධන 1 යට 273. හරි ඔනෝයේ සම්බන්ධතාවය ඔයගොල්ලන්ට සුළු කර ගන්න පුළුවන්. සුළු කරලා උත්තරේ ගන්න පුළුවන්. එතන p කියන එකේනා සුළු කර ගන්න පුළුවන්. p එනවා 735.6යි mmHg කියලා. හරි. මෙන්න මේ පිළිතුර ලබා ගන්න හැකියාව තියෙනවා. හරි. එතකොට ඇත්තටම නැතර මෙතනදී කරේ මොකද? පද්ධතියේ මවුල් ප්‍රමාණය නියතයක් කියනක පාවිච්චි කරලා තමයි සුළු කිරීම කරන්නේ. හරි. ඔබට පුළුවන් ස්පේස් එකේ ලස්සන ප්‍රාප්තයක් පාවිච්චි කරලා මේ ගන්න හදාගන්න. හරි.